අයිබෝවන් ඔබ ජාතික රූප වාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම චානක නොච් ප්‍රථමයෙන් දිවා ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ තවත් පොලිස් බල ප්‍රදේශ පහක් සහ ග්‍රාම නිලධාරී වසම් තුනක් හුදකලා කෙරේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සාර්ථකව කොවිඩ් රෝගීහු 1531 දෙනෙක් හඳුනා ගැනෙති වැසි සහිත කාලගුණයේ තවදුරටත් ප්‍රථමයෙන් දේශීය පුවත් මාතලේ කුරුණෑගල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ පහක් සහ ග්‍රාම නිලධාරී වසම් තුනක් හුදකලා කිරුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා මෙසේ හුදකලා කිරුණු පොලිස් බල ප්‍රදේශ වන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ගලේවිල මාතලේ නාවුල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බල ප්‍රදේශයයි කුරුණෑගල උඩබදලව සහ සීමලණ්ඩුව ගල්ලමුණ සහ හෙළමුල්ල ග්‍රාම සේවා වසම්ද හුදකලා කර තිබෙනවා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 රෝගීන් 122 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයන් 450කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පවසනවා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍යාරි බල ප්‍රදේශය තුල ගොරකපිටිය, නාම්පමුණුව, පැලන්වත්ත බටහිර, ඇරවුල උතුර යන කියන ග්‍රාම නිලධාරී වසම්බල වැඩිපුර රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන්ද කොවිඩ් 19 රෝගීන් 30 දෙනෙකු හඳුනා ගැනුණා. එම ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 361ක් බවයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිත්‍ර කහන්ගම මහතා පවසන්නේ. පවතින කොරෝනා වසංගත තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් වවුනියාව නගරයේ පොදු ස්ථාන විෂබීජානුහරණය කෙරෙනවා. අද උදේ 6න් අවසන් වූ පැය 24 තුල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු නොකළ 104 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන ඇති සමස්ත පිරිස 4191ක්. ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක හිටියත් ඔබට කිරීමට නොහැකි දෙයක් නෙමෙයි මේ. ඔබට රට වෙනුවෙන් කිරීමට හැකි දෙයක් එනම් මුහුණු ආවරණයක් පැළඳීම, ඒ වගේම තමන් දුරස්ථභාවයෙන් තබාගෙන කටයුතු කිරීම මේ රටේ අනාගතය වෙනුවෙන් ඒ වගේම අනිත් අයගේ යහපත වෙනුවෙන් මේ කරුණු ඔබ විසින් ඉටු කළ යුතුමයි. ඒ වගේම ඊයේ දිනේදී බස්නාහිර පළාත තුල රාත්‍රී 7 සිට 10 දක්වා කාලය තුල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම සමාජ ශාලා, මත්පැන් විකුණන ස්ථාන, හෝටල්, රෙස්ටුරන්ට් මෙවැනි පරිශ්‍රයන් ආශ්‍රිතවයි මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ. එවැනි ආයතන 930ක් පමණ පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. පුද්ගලයන් 5700ක් පමණ මෙහිදී පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කළ පුද්ගලයන් 7 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා පොලිසිය විසින්. ඒ වගේම එවැනි මෙහෙයුම් තවදුරටත් අද දිනේ ඉදිරියේදී විශේෂයෙන්ම රාත්‍රී සමාජ ශාලා, ඒ වගේම මත්පැන් විකුණන ස්ථාන, රෙස්ටුරන්ට්, හෝටල් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. නිරන්තරයෙන්ම නිරෝධායන රීතීන් වලට අනුගත වෙමින් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. කොවිඩ්-19 රෝගී වැළඳුණු තවත් 1531 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. පූර්ණ සුවය ලැබූ 362 දෙනෙකු ඊයේ රෝහල් වලින් පිටව ගියා. ඒ සමගින් පූර්ණ සුවය ලැබූ පිරිස 95445 දෙනෙක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 10372 දෙනෙකු අයත්. කොවිඩ්-19 පුද්ගල මරණ 6ක් ඊයේ වාර්තා වුණා. ඒ බොරලැස්ගමුව, මහනුවර, වත්තල, වැලිමඩ, කළුතර සහ නාවලපිටිය යන ප්‍රදේශවලින් කොරෝනා වසංගතයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට විශේෂ අවධානය යොමු කළ යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පවසනවා. කොවිඩ් රෝගය දැන් අලුතෙන් ආපු ස්ට්‍රේන් එක තරුණයන්ට සහ දරුවන්ට බලපාන්න පුළුවන්. මේක දරුවන්ට හැදුනොත් අපි දන්නේ නැහැ කොච්චර දුර දුවයිද කියලා. අපි අපේ දරුවන්ව බේර ගන්න ඕනේ. මෙතෙන්දී ඒ දරුවන්ගේ මරණ අවම කිරීම, දරුවන්ට රෝගය තත්ත්වේ බෝවීම අවම කිරීම තමයි වැඩිහිටියෝ විදිහට, වෛද්‍යවරු විදිහට, මාධ්‍ය විදිහට අපි කළ යුත්තේ. හැම තිස්සෙම අපේ ගෙදර ඉන්න දරුවෝ ගැන කල්පනාකාරී වෙන්න ඕනේ. දැන් අපි පාසල් වහගෙන හරි ගෙදර දරුවන්ව තියාගෙන දරුවෝ රෝගේ කොහෙන්වත් ගේන්නේ නැහැ. දරුවන්ට රෝගේ ගෙනියන්නේ වැඩිහිටියෝ. ඉතින් අපි වැඩිහිටියෝ විදිහට අපේ යුතුයගම විදිහට මේ වෙලාවේ ඒ දරුවන්ට රෝගේ ගෙනියන එක, ගෙදරට ගෙනියන එක වළක්වගමු. දරුවන් ආරක්ෂා කරගමු. දරුවන් මේ රෝගෙන් එයත් වෙන සංකූලතා වළක්ව ගැනීම යුතුයගම අපේ වගකීමක් විදිහට වැසි සහිත කාලගුණ තත්ත්වයේ ඉදිරි දින කිහිපයේද පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ බස්නාහිර සහ වයඹ පළාත්වලට දැඩි වර්ෂාපතනයක් සමග සුළං පැවතිය හැකි බවයි. ඊ රාත්‍රී ගාල්ල සාවට ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ලැබුණු බව අප වාර්තා කර පවසනවා. වර්ෂාවත් සමග ගාල්ල නගරය, දංගෙදර, බෙලිගහ,
දහතුලවත්ත සමගිවත්ත ඇතුළු පහත් බිම් රසක් ජලින් නැටුණා. වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ ගාල්ල නගරයටයි. එය මිලිමීටර් 150යි. ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා කියා සිටියේ අර්ධ නිවාස හානි 36ක් වාර්තා වන බවයි. එම පවුල් වලට සහන සැලසීමටද පියවරගෙන තිබෙනවා. මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමා తాවකාලිකව තද සුළං වර්ෂාවක් සමග එනවා. ඒ තුරින් අපිට අහල පහල තියෙන ගස්වල අතුපතු කඩා වැටීම් වහලව ගැලවී යාමගේ සංසිද්ධිය ඇති වෙනවා. ඊට අමතරව වර්ෂාව සමගම අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ නමුත් ඉදිරි දින කීපය තුලදීත් විශේෂයෙන්ම සවස් ජාමයේ තියෙන වර්ෂාපතන පවතින තත්ත්වයක් තියෙන බව අපිට විශ්ලේෂණවල පෙන්වුම් කරනවා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සාර්ථකව සිදු කෙරෙනවා. ඊයේ රාත්‍රී වන විට 22919 දෙනෙකුට එන්නත ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් සංඛ්‍යාව 925242ක්. චීන සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට සිටින චීන ජාතිකයන් 2865 දෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවෙනි මාත්‍රාව ලැබූ චීන ජාතිකයන් පිරිස 2435. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දී මේ වැඩසටහනක් තලංගම ප්‍රාදේශීය රෝහලේදී අද පැවැත්වෙනවා. නුගේගොඩ ශ්‍රී ජයවර්ධනපුර සහ බත්තරමුල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවල සේවය කරන 260 දෙනෙකුට එන්නත ලබා දීමට නියමිතයි. නැගෙනහිර කොළඹ මූලික රෝහලේද එන්නත ලබා දීමේ වැඩසටහනක් අද පැවැත්වෙනවා. තරම් මේ වැක්සින් එකෙන් අපි හොඳ ආකාරම දන්නවා 100ට යම් ප්‍රතිශතයක් තමයි රැකවරණය ලැබෙන්නේ. 100ක් වැක්සින් එක ගත්තොත් 80කට ප්‍රතිශක්තිය ලැබුණා කියලා. ඒතකොට තව 20ක් අපේ අතින් අතහැරෙනවා. ඉතින් ඒ 20ට අයිති වෙන්නේ කවුද කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. ඒ හින්දා වැක්සින් එක ලබාගත සියලු දෙනාගේමත් වගකීමක් තමයි අපි මෙතෙක් රැගෙන ආපු ඒ සෞඛ්‍ය පුරුදු ඒ විදිහටම අනුගමනය කරන්න. අපිට එන්නත් කරන්නේ තුලින් විශාල ප්‍රතිඵලයක් ලැබෙනවා. හැබැයි අපි ඒක යථාර්ථයක් බවට පත් කරන්න සහ ඒක 100%ක් ප්‍රතිඵලදායක කරගන්න අපි මෙතෙක් රැකගෙන ආපු ඒ සෞඛ්‍ය පුරුදු ටික සියල්ල අපි අනුගමනය කළ යුතු වෙනවා. ඒක අත්‍යවශ්‍යම කරන්න ඕන. අපි සමාජයේ යනකොට මුවාවරණ පැලඳීම, දුරස්ථභාවය, අත්පිරිසුදු කිරීම මේ දේවල් මම හිතන්නේ එන්නත් කරන්නේ කරා කියලා නමත්වේ යුතු නැහැ. පොළොන්නරුව මහරෝහලේ වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්යමණ්ඩලයට එන්නත ලබා දීම අද සිදු කෙරෙනවා. 550 දිනකට එය ලබා දී අවසන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අනිකුත් රෝහල්වල කාර්යමණ්ඩල සඳහාද එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමට නියමිතයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහාද එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා. කෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ පාලනය වන ආයතනවල සිටින සෞඛ්‍ය සේවකීන්ට කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම ඉදිරි දින තුනේදී සිදු කෙරෙනවා. දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසන්නේ එම එන්නතේ පළමු මාත්‍රාව එහි සේවකයන් 3780 දෙනෙකුට ලබා දී ඇති බවයි. කොවිඩ් දෙවැනි එන්නත ලබා දීම මරදාන සුදුවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද සිදු කෙරෙනවා. එහිදී එන්නත ලබා දෙන්නේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් සඳහායි. මාලිගාවත්ත රෝහලේදී එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සිදු කෙරුණා. මේ විරාමයෙන් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. ඔබයාලේ ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් 2018 වසරේදී සහරන් හෂීම්ගේ සොහොයුරු මොහමඩ් රිල්වාන්ට පිපිරවීමක් අතදා බැලීම සඳහා පුපුරන ද්‍රව්‍ය සපයා ඇත්තේ කාත්තන් කුඩිහි පදිංචි රාසික් රාසා නැමැත්තෙකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඔහු පාස්කු ඉරුදින ප්‍රහාරයට ආධාර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බවයි පොලිසිය පවසන්නේ. රිල්වාන් මොහමඩ් නැවතා 2018 වසරේදී යම් පිපිරවීමක් සිදු කර ඇති අතර එහිදී ඔහු බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටියා. රිල්වාන් පාස්කු ප්‍රහාරෙන් අනතුරුව 2019 අප්‍රියල් 26 වෙනිදා කල්මුනේ සයින්දමරදු ප්‍රදේශයේදී සිය පවුලේ සමාජිකයන්ත සමග බෝම්බයක් පුපුරවාගෙන මියගොස් තිබුණා. ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ටාසය පාස්කු ප්‍රහාරයට පෙර සැලසුම් ගැන සිදු කරන ලද දීර්ඝ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ රාසික් රාසා නැමැත්තා ත්‍රස්තවාදීන්ට පුපුරන ද්‍රව්‍ය සැපීම හා ඒවා සැඟවීමට උදව් කිරීම සිදු කර ඇති බවයි. එසේම රිල්වාන් මොහමඩ් සමග ඔහු පිපිරවීම අත්හදා බැලීමට සහභාගී වී ඇති බවද අනාවරණය වී තිබෙනවා. එවන විට පුපුරන ද්‍රව්‍ය සැපීම ගැන හෙළි වී නොතිබුණත් ප්‍රහාරයට අනුබල දීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවටගෙන තිබුණේ කල්මුනේ පොලිසිය විසින්. කල්මුණ අධිකරණයේ මගින් බන්ධනාගාර ගත කර අඟුලකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියා. ඊයේ දිනේදී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාසයේ නිලධාරීන් විසින් අධිකරණය වෙතින් කරන ලද ඉල්ලීමක් අනුව නැවත ඔහු රඳවා තබා ගැනීමේ නියෝගයක් මත
රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂයේ නිලධාරීන්ගේ බාරයට ගනු ලැබුවා. පාස්කු ප්‍රහාරයට පෙර මෙම සහරාන් ඇතුළු ඝාතකයින් සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව කරුණු රැසක් මොහු දැනගෙන සිටින බවටයි වාර්තා වෙන්නේ. නවීන තාක්ෂණය අධ්‍යාපනයට එක් කරමින් දරුවන්ට තෘප්තිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සලසා දීම රජයක වගකීමක් බව අධ්‍යාපන මාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කොළඹ විශාකා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම පහසුකම් වාර්ෂිකව පාසල්වලට පිළිදෙමින්නේ කොරියානු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර 2005 වසරේ අත්සන් කෙරුණු අවබෝධතා කිවිසුමට අනුවයි. එමගින් මෙරට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රවර්ධනය උදෙසා ගුරු පුහුණු වැඩසටහන් සහ පාසල්වලට තොරතුරු තාක්ෂණ උපකරණ උපාංග සහ සුහුරු පන්ති කාමර උපකරණ ප්‍රදානය කෙරෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ විෂයමාලා නිර්දේශ අද සමාජයට ගැළපෙන පරිදි මේ දූ දරුවන්ට හොඳ ආරක්ෂා ලැබීමට පුළුවන් වෙන පරිදි අපේ සම්පූර්ණ අධ්‍යාපන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කෙරේවට හොතරන් රස්සා තියෙනවා. හැබැයි අපේ දූ දරුවන්ට ලබා දෙන අධ්‍යාපන ඒ අයට අවශ්‍ය විදිහට, ඒ කියන්නේ ලංකා ආර්ථිකයට මේ අවස්ථාවේදී අත වශයෙන් දායකත්වයක් අගේ එකතු කිරීමක් කරන්න පුළුවන් වෙන විදිහට අපේ විශ්වමාලා නිර්දේශ වෙනස් විය යුතුයි කියලා. සංවර්ධන පුවත් කිහිපයක් ලුහුඩින්. හුරුළු පෝෂිත මහවැලි කලාපයේ පිහිටි තිබ්බට වැව සංවර්ධනය කරනවා. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 70කට ආසන්නයි. මහවැලි අධිකාරියේ ප්‍රතිපාදන සපයනවා. ගොවි පවුල් 50කට ඉන් සෙත සැලසෙන අතර හෙක්ටයාර් 28ක් දෙකන්නේ වගා කිරීමට ජලය සපයනවා. වසර 20කට වැඩි කාලයක් ප්‍රතිසංස්කරණය නොකිරුණු වැව සංවර්ධනය කිරීම ඊයේ ආරම්භ කෙරුණේ රාජ්‍ය මාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්. මොරටුව කල්දෙමුල්ල ඊබට් පටුමග කාපට් අතුරා සංවර්ධනය කරනවා. වැකිරෙන මුදල රුපියල් 1 කෝටි 40 ලක්ෂයක්. මාර්ගය සංවර්ධනය ඊ ආරම්භ කෙරුණේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. එසමගින් ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. අයිබෝවන්.